බොවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා siblings creations youtube channel එකට පැමිණි ඔයාලා හැමෝම. ඉතින් අද ඔන්න විශේෂ දවසක්. අපි අද ලස්සන තැන් ගොඩක් බලන්න යන්න හදන්නේ. ඉතින් ඕගොල්ලොත් අපිත් එක්කම යමු. ඉතින් අපි ගමන පිටත් උනේ උදෙන්මයි. උදේ 6කුත් ගන්නට ගෙදරින් පිටත් වෙලා අපි දැන් ටිකක් දර ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් අද අපි යන්නේ තේචොන් කියන ප්‍රදේශයට. කිලෝමීටර් 125ක් විතර අපිට යන්න තියෙනවා. ඉතින් කොහොම හරි මේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් අපේ ලොකේෂන් එකට. ඉතින් අපි මුලින්ම යන්නේ තේජොන් වල බෝරියොන් කියන බීච් එක බලන්න. ඉතින් අපි බීච් එකට ඇවිල්ලා තියෙන්නේ දැන් අපේ කායක පාක් කරන්න හදන්නේ මෙතනින්. ඉතින් අපේ යාළුවෙක්ගේ ෆැමිලි එකකත් අපිට මෙතනදී ජොයින් වෙනවා මේ ගමන යන්න අපිත් එක්ක. ඉතින් යාළුවෝ මෙතනට එකතු වෙනකන් අපි හිතුව බීච් එක බලන්න යන්න. ඉතින් පඩි බැහැගෙන මෙහෙම මම මේ පැත්තෙන් යනවා. ඉතින් අයියත් එනවා දරුවත් අරගෙන මේ පැත්තෙන් ස්ට්‍රෝල් එක අරගෙන එන්න බැරි හින්දා පඩි පෙළේ. ඉතින් අපි බලමු බෝරියොන් බීච් එක කොහොමද කියලා. ඉතින් මේ බෝරියොන් කියන බීච් එක ගොඩක් ප්‍රසිද්ධ බීච් එකක් දකුණු කොරියාවේ. හේතුව තමයි මඩ් ෆෙස්ටිවල් එක පැවැත්වෙන්නේ මේ බීච් එකේ වීම. ඉතින් දකුණු කොරියාවේ හරිම ප්‍රසිද්ධ උත්සවයක් තමයි මේ මඩ් ෆෙස්ටිවල් එක කියලා කියන්නේ. ඉතින් ඒ ගැන විස්තර මම ඉදිරියේදී පෙන්වන්නම් ඕගලන්ට. ඉතින් මුහුදු වෙරළ මුහුද කියලා කියන්නේ මං හැමදාමත් ආදරය කරන තැනක්. ඉතින් ඇත්තටම මම ගොඩක් එන්ජොයි කළා මේ ට්‍රිප් එක. මොකද මේ මුහුදට යන හින්දම ලංකාවෙන් ආවට පස්සේ මම මේ මුහුදු වෙරළකට ගියාමයි දකුණු කොරියාවේදී. ඉතින් ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක් වුණා ඒක මට. ඉතින් ඒ වගේම අපේ චූටි දූ කයිලිත් පළවෙනි වතාවට තමයි යාගේ ජීවිතේ මේ බීච් එකක් දැක්කේ. ඉතින් එයාටත් අපි චුට්ටක් රැල්ල පාගන්න දුන්නා. ඉතින් එයාට ලොකු තේරුමක් නෑ තාම චූටි බබෙක් හින්දා. ඒ වුණාට ඉතින් ගොඩක් සතුටු වුණා අපි තුන්දෙනාම. ඉතින් යාළුවෝ ටික එනකන් අපිට වෙලාව තිබුණ නිසා TikTok වීඩියෝ ටිකකුත් කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බෝරියොන් බීච් එකේදී අපි ෆොටෝස් ගත්තේ වීඩියෝ කළේ. ඉතින් යාළුවෝ ටික ආවා. දැන් අපි ටික ටික ඉස්සරහට යනවා බෝරියොන් බීච් එකේ. ඉතින් අපි බීච් සයිඩ් එකෙන් ටිකක් ඉස්සරහට ඇවිල්ලා දැන් අපි ඇතුලේ පාරෙන් යනවා අපේ කාර් පාර්ක් එකට. ඉතින් ඒ යන ගමන් තමයි මේ දසුන් ටික වීඩියෝ කරගත්තේ.
ඉතින් මම වීඩියෝ එක මුලින්ම කිව්වා වගේ මේ තේචෝන් වල තියෙන බෝරියොන් බීච් එක ගොඩක් ප්‍රසිද්ධයි මඩ් ෆෙස්ටිවල් එක සඳහා. ඉතින් මඩ් ෆෙස්ටිවල් එකට එන අය හින්දම මේ අවට ගොඩාක් හොටෙල් බිහි වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දුර ඉඳලා එන කෙනෙක්ට නම් ඔන්න නැවතිලා ඉඳලා එන්ජොයි කරලා යන්න පුළුවන්. ඉතින් මඩ් ෆෙස්ටිවල් එක පැවැත්වෙන ස්ථානය තමා මේ ඔගලන් දකින්නේ. ඉතින් අපි කායක පාක් කරලා තියෙන තැනට මේ දිගේ හොම යන ගමන් තමයි මේ වීඩියෝ ටික කරගත්තේ. මේ බෝඩ් එකේ තියෙන්නේ බෝරියොන් වල තියෙන මඩ් ෆෙස්ටිවල් එකේ පින්තූර ටිකක්. ඉතින් ඇත්තටම මේ මඩ නාන දේ තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධ උත්සවයක් මම කලින් කිව්වත් වගේ. ඉතින් ඔන්න ඔහොම අපි මේ ටිකත් බලාගෙන දැන් අපි යන්නේ අපි ඊළඟ ලොකේෂන් එකට. ඉතින් ඔන්න විශේෂ දෙයක් තමයි ඔයාලට මේ පෙන්වන්න යන්නේ. අපි මේ යන්නේ සාමාන්‍ය ටනල් එකක නෙමෙයි. අපි මේ යන්නේ මුහුද යට තියෙන ටනල් එකක. ඉතින් මේක ලෝකේ පස්වෙනි දිගම අන්ඩර්සී ටනල් එක. ඉතින් කොරියාවේ තමයි මේ ලෝකේ පස්වෙනි දිගම අන්ඩර්සී ටනල් එක තියෙන්නේ මේ බෝරියොන් වල. ඉතින් ඒක ඇතුලෙන් තමයි අපි මේ යන්නේ. ඔයාලට පේන ඇති මැප් එකෙන් මුහුද පෙන්වන්නේ වටේම. ඉතින් මුහුද ඇතුලෙන් තමයි මේ ටනල් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ ටනල් එක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 80ක් යටට, ඒ කියන්නේ ගැඹුරට තමයි නිර්මාණය කරලා තියෙන්නේ මට මතක විදිහට. ඉතින් ඔන්න ටනල් එක පහු කරලා ආවට පස්සේ මේ පාලම තියෙන්නේ. මේ පාලම පහු කරන් යන්න ඕනේ අපේ ලොකේෂන් එකට. ඉතින් මට හිතුණා පාලමත් ඔයගලන්ට වීඩියෝ කරන්න ඕනේ කියලා පෙන්නන්න. ඉතින් ඔන්න ළමයි මට අයිස්ක්‍රීම් එකකුත් හම්බ වුණා. ඉතින් අයිස්ක්‍රීම් එක කකා දැන් අපි යනවා. අයිස්ක්‍රීම් කියන්නේ මගේ ඕල් ටයිම් ෆේවරිට් කෑමක්. ඉතින් කොහේ ගියත් අයිස්ක්‍රීම් එකක් හම්බ වුණොත් එපා කියන්නේ නැහැ. මේ ටික මම වීඩියෝ කරගත්තේ ලංකාවේ වගේ ෆීලින් එකක් දැනුණ නිසා. මේ ලස්සන ගස් ටික, මේ ගස් වට වෙච්ච පාරක් තමයි අපිට යන්න තියෙන්නේ අපේ ඊළඟ ලොකේෂන් එකට යනකොට. ඉතින් මේ වගේ කොළ පාටට ගස් දකිනකොට හරිම ආසයි. මොකද කොරියාවේ සීසන් චේන්ජස් වෙන රටක් හින්දා ඉතින් කොළපාටට පරිසරයේ තියෙන මාස කිහිපයයි. ඉතින් ඔන්න අපි ලස්සන ගස් තියෙන පාරෙන් ඇවිල්ලා අපේ ලොකේෂන් එකට ආවා. දැන් අපි කා පාක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කා එක පාක් කරගෙන අපි යමු බලන්න මොනවාද මේ ඊළඟ ලොකේෂන් එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි ආපු ලොකේෂන් එකේ නම තමා කොරියා ෆ්ලවර් පාක්. ඉතින් හරිම ලස්සන මල් තියෙන ෆ්ලවර් පාක් එකක් තමයි මේ කොරියා ෆ්ලවර් පාක් එක කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට ඉස්සරහට බලාගන්න පුළුවන් ලස්සන ලස්සන තැන්. ඉතින් විශේෂයෙන්ම මේ කොරියා ෆ්ලවර් පාක් එක ප්‍රසිද්ධ වෙලා තියෙන ටියුලිප් මල් වලට. ඉතින් ටියුලිප් මල් බලන්න තමා අපි ගොඩක්ම ආවේ. ඉතින් මේ පාක් එක ඇතුලේ තියෙනවා ටියුලිප් මල් යායක්. ඉතින් ඒක හින්දා හරිම ලස්සනයි. ඉතින් ගොඩක් දෙනා එන තැනක් මේක. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා මොනවද මේ පාක් එකේ තියෙන ලස්සන දේවල් කියලා. Thank you.
ඉතින් බලන්නකෝ මේ වෝල් එක කොච්චර ලස්සනද කියලා. මල් වලින්ම තමයි මේ වෝල් එක නිර්මාණය කරලා තිබුණේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් දැන් මම මේ ඉන්නේ ඉන්ඩෝ ෆ්ලවර් නර්සරි එකක. ඉතින් මේක ආලෝකය ලැබෙන විදිහට නිර්මාණය කරපු ඉන්ඩෝ නර්සරි එකක්. ඉතින් මේකත් බලාගෙනම අපි යමු ටියුලිප් මල් තියෙන ෆීල්ඩ් එක බලන්න. ඔන්න ටියුලිප් මල් යාය බලන්න අපි ආව. හරිම ලස්සනයි. ඇත්තරම මේක එක එක රටාවලට නිර්මාණය කරලා තියෙන මේ මල් හිටවලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේක උඩට ගිහිලා උඩින් පෙනෙන view එකත් මම ඉදිරියට ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ඔයාලටත් ඒ ලස්සන විඳින්න දෙන්නම් මම මෙතනින් එහාට කතා කරන්නේ නැතුව. එතනදී අපිට දකින්න පුළුවන් වුණා රෙඩ් ඉන්ඩියන්ස් ලාගේ ලස්සන ඩාන්ස් එකක්. ඉතින් මේ ෆ්ලවර් පාක් එකේ එක එක සුරතල් සතුන්ගේ හැඩවලට, පැන්ඩලා පපීස්ලාගේ හැඩවලට ලස්සනට මල් ස්ට්‍රක්චර්ස් හදලා තිබුණා. ඔයාලා දැන් මේ දකින්නේ ලස්සන මොනරු දෙන්නේ මල් වලින් නිර්මාණය කරලා තිබුණ ආකාරය. ඉතින් මෙතන ලස්සන බව්වෙකුත් ඉන්නවා බලන්නකෝ.
ඉතින් දැන් මම ඉන්නේ මේ ටියුලිප් මල් යායම එකට බලා ගන්න පුළුවන් ටිකක් උස ස්ථානයක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස් අපේ නිමා වුණේ. ඉතින් මං හිතනවා ඔයාලත් එන්ජොයි කරන්න ඇති මේ වීඩියෝ එක කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තවමත් තව මගේ channel එක subscribe කරන්න නැතුව නම් වීඩියෝ බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේ ලස්සන කොරියාව ඇවිදින්න කියපු vlogs වගේම හෙයා කියා ඒ වගේම බියුටි වීඩියෝසුත් ඉදිරියට නොකඩවාම අරගෙන එනවා ඔයගලන්ට. ඉතින් එහෙනම් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.